ඔන්න මේ අපි මම ඔයාලට සමහන් කරා මේ අර අපි ගෙස්ලා එද්දි සලසුම් කරන් ඉන්නවා අපේම ගෙවත්තේ වවපු එලෝලු වලින් ගෙස්තර සංග්‍රහ කරන්න මෙන්න මේ ඔයාලට පේනදි මේ තියෙන අපේ ජෙනරේටර් රූම් එක ජෙනරේටර් රූම් එකේ උඩ තිබ්බා ඔයාලට පේනදි මෙන්න මේ හරියේ දිගටම තියලා තින්නේ මල් පෝච්චි ඒ මල් පෝච්චි අපි සෑහන ප්‍රමාණයක් බෑවා මේ තියෙන්නේ ඒ බාපු මල් පෝච්චි ටික මෙතන ඉඳන්ම සම්පූර්ණම තියෙන්නේ මේ දිගටම අරහෙට යනගම්ම මල් පෝච්චි ටික අපි දැන් මේවට සම්පූර්ණම කොම්පෝස්ට් සහ පස් පුරවල මේ වගේ තමයි අපි එළවලු වගා කරන්න යන්නේ අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මේ ඉස්සරහා ඉන්නවා මේ ඒ වැඩ කරන අපේ මැනේජර් සහ කවුද ෆන්ඩ් ඔෆිස් මැනේජර් අපි බලමු ඉතන කොහොමද වෙන්නේ කියලා මේ තියෙන්නේ මේ පුරෝණ බස් ටික මේ තියෙන්නේ මේ මෙතුමා තමයි ඒක සම්පූර්ණයෙන්ම මේ මේ සබ්ජෙක්ට් එක බලන්නේ අතරම මේ අපේ මේ ඉන්නේ හෝටල් එකේ පර්චේස් මැනේජර් මිස්ටර් අජිත් අතරම මේ මොකද්ද මේකේ බලාපොරොත්තු වෙන්නේ මේ එකයි මේකයි අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ අපි ස්ටාෆ් එකට මේ අවස්ථාවේ හුඟක් දැන් තියෙන කොවිඩ් වසංගතයත් එක්ක වැඩ අඩු වෙලා තියෙනවා ඒකත් එක්ක අපි උත්සාහ කරනවා මේ ස්ටාෆ් එකට අපේ තියෙන එළවලු අපිට අවශ්‍ය වෙජිටබල් ටික අපි විසින්ම සකසාගෙන අපිටම ලබා ගන්න මේක ලොකු උදයක් වෙනවා අනිත් එක අපි ගන්න වෙජිටබල් ගැන අපිට බොහොම ස්ථිරත්වයක් තියෙනවා ඔව් රස විසින් තොර හොඳ ආහාර වේලකට අපේ ස්ටාෆ් එකට ලබා දෙන්නේ අපි ගෙස්ට් එකෙත් ඊළඟ බලාපොරොත්තු ලොකු වට කරලා ඒ කියන්නේ මේක ප්‍රොජෙක්ට් එකක් විදියට කරමින් ගෙස්ට් රටත් ලබා දෙන්නේ ඊළඟ පියවරේ ඔව් අතනෝ මේ හොඳ මේ ව්‍යාපෘතියක් මේක මේ ඉන්නේ මිස්ටර් මන්ජුල ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් එයාත් සෑහෙන උදව් වෙනවා ඔබතුමාගේ අදහස මොකද්ද මේ කියන්නේ අපි හදමු අපි වවමු අපි අනුභව කරමු කියන ප්‍රොසෙස් එක තමයි අතන මෙතන තියෙන්නේ ඉතින් අපි අවට පරිසරය තුලින්ම හොයා ගන්න කාබනික පොහොර යොදවලා ඒ තුලින් අපි බීජ පැල ගෙනල්ලා මෙතන හස්වද්දලා ඒත ඒකෙන් හම්බෙන ඵලදාව තමයි අපේ සේවක මණ්ඩලයත් ඒ වගේම අපේ ආයතනයේ දියුණුවටත් අපි ඒ වක්‍රාකාරයෙන් අපි උදව් උපකාර කරන්න අපි කටි එකතු වෙලා කරන්නේ මේ දේ. ඉතින් අපි හිතනවා මේක ගොඩාක් දුරට සාර්ථකයි කියලා. මොකද අපේම පරිසරයෙන් අපි හොයා ගන්නා වූ අමුද්‍රව්‍ය තුලින් තමයි අපි මේ වගා කටයුතු දේවල් ටික මේ ආරම්භ කරන්නේ. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අතරම කියනවා මේ මමත් ඉන්නවා මේ ප්‍රොජෙක්ට් එකේ. මේ මමත් දැන් මෙතන වැඩ කරන්න ඕනේ. මේ අපි හිතනවා මේක ඇත්තටම සාර්ථක වෙයි කියලා. මේ අපි ඉස්සරහට මේ දිගටම වීඩියෝ එකක් ගේනවා. මේක අපි මතක සටහනක් විතරක් අපි තියාගන්න කල්පනා කරනවා මේ වීඩියෝ එක. එහෙනම් අපි ඉදිරියට බලමු අපේ පළදා වැවෙනකම්ම වීඩියෝ එක ගේනවා. එහෙනම් අපිත් එක්ක ඇඳලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම ජය වේවා. අපි ඉන්නේ රීෆ්‍රෙෂ් ජයදනේ උසර ගෙයියාවේ. ඔය තාම ගෙස්ලාට විවෘත කරලා නැහැ. විවෘත වුණාම ගමන් ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න. ඔන්න මේ ඔයාලට මතක ඇති මං මීට සති දෙක තුනකට කලින් වීඩියෝ එකක් කරා. ඒකේ මේ අපි කරේ හොටෙල් එකේ මේ වගා කරන එකක්. ඒ කියන්නේ අපිට හම්බෙච්ච ප්‍රොජෙක්ට් එකේ අපි පැරගිටෝප් එකක් ගැන තමයි කරේ. මං මට එදා එන්න බැරුණා. මොකද අපි දැන් ඔෆිස් එක වැඩ කරන්නේ සතියක් කර සතියක්. මගේ සතිය නෙමෙයි පැල හිටවල තිබ්බේ. ඒ හින්දා වීඩියෝ එකක් කරන්න බැරුණා. දැන් මගේ සතිය මං ඇවිල්ලා හිටවපු පැල ටික වීඩියෝ එකක් කරන්න තමයි හදන්නේ. මොකද පැල හිටවන එකේ වීඩියෝ එකක් මට ගේන්න බැරි වුණා. මොකද මම එදා හිටියේ නැති හින්දා. අද ඔයාලට පෙන්නන්නම් අපේ කට්ටිය මොනවද වගා කරලා තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් ගියාම දිගටම ගත්තාම අපි ලොකු දැම්ම පාත්ති ගොඩක්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මේ පාත්ති ටිකේ සම්පූර්ණම වගා කරලා තියෙන්නේ මාළු මිරිස්. එතකොට මෙන්න මෙතන තියෙනවා මෙතනත් මම හිතන්නේ මාළු මිරිස් දා තින්නේ. ඒ කට්ටිය බිඳු ක්‍රමයට වතුර සිස්ටම් එකකුත් හදලා තිනවා. ඊට පස්සේ මේ දිගටම වවලා තින්නේ. මේ තියෙන්නේ තනිකරම තක්කාලි පැල කරලා තින්නේ. මේ ටිකේ සම්පූර්ණම මේ තියෙන්නේ තක්කාලි. ඊට පස්සේ
මේ මිරිස් බවලා තිනවා ඔයාලට පෙන්වන්න මිරිස් නම් දැන් මලුත් ඇවිල්ලා මිරිස් මිරිස් තිනවා මේ දිගටම ඔයාලට පේනවා ඇති මිරිස් තිනවා මෙන්න මෙතන ලොකු තක්කාලි පැලයක් තිනවා ඊට පස්සේ මේ බවලා තින්නේ අතුගෝවා අතුගෝවා තිනවා මේ පෝච්ච කීපයකම සෑහෙන්න දිගට තිනවා අතුගෝවත් ඊට පස්සේ මේ පැත්තට තාම මේ මේ ටිකේ තිනවා සෑහෙන දුරට ඒ ටිකට තාම මේ මොනවත් තාම දාලා නැහැ තල ඒ ටිකටත් අපි දාන්න බලාපොරොත්තු වෙනවා මම මේ ටික පෙන්වන්න තමයි ගෙනාවේ මොකද මම වීඩියෝ එක තමයි අප්ලෝඩ් කරලා නැහැ මොකද අපි හිටවපු වීඩියෝ එකයි මේකයි දෙකම තව ටික දවසකින් තමයි අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ අපේ හොටෙල් එකේ මම වැඩ කරන තැන තාම ගෙස්ට්ලට විවෘත වෙලා නැහැ විවෘත වුණ ගමන් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ රාශියක් අරන් එන්න හිතාගෙන ඉන්නවා ඔයාලට මේ ටික පෙන්වුවේ අපි මේක ඩිවලොප් කරලා පුළුවන් වුණොත් ගෙස්ට්ලටත් අපින්ම කඩාගත්ත එළවලු දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපි අදට ගිහින් ඉන්නවා හැමෝටම ජය වේවා